ci idikrim shisri rekya abertu rasak man international kalania me waangana okkoma ape salli me kilometer 5 idu kilometer diesel liter ekek kilometer 5 iduwanna pulama me waangana ekek ai me aparadha neme kochchara salliyadda me ai kilometer 20 15 iduwanna pulama waangana ai pawichchi karanne naththe mekon me පරිපුටික ආල්ටික සීනිටික බිත්තරේ මේ හැම සල්ලි හැම රුපියලක්ම අපේ බදුවලින් මේ රජසැප විඳින විඳින පුතෝ තමයි මේ තියෙන්නේ මන් දන්නේ දෙයෝ ඉන්නවා බේර ගනිලා මේ විශාල සතුටක් අපිට තියෙන්නේ මොකද මේ වගේ මේ වාහන විශාල තොගයක් මේගොල්ලෝ භාවිතා කරලා දැන් ගෙනලා දාලා තියෙනවා ඉතින් මේ මටත් ගෙදර ඉන්න බැරි කමට සතුට වැඩි කමට තමයි මම මෙතනට ආවේ ඉතින් හැම දිනාගෙම තියෙන මට තියෙන සතුටම තමයි ඔව් මට කියන්න තියෙන එච්චර තමයි වැල් කට්ටිය වැල් පාලෙම ගිය හැටි තමයි වෙන්නලා තියෙන්නේ දුන්න චන්දය ගැන ඇත මේ වාහන ටික දකිති පුදුම සතුටක් තියෙන්නේ මේ කාලගන්නේ දේශපාලුන්යෝ අපේ හීන අපේ හීන අපේ දරුවන්ගේ හීන කාලා අද අමෙව්වා දකිනකොට අපේ දුන්න චන්දෙට ලොකු ගෞරවයක් හිමි වෙනවා අපි හිතනවා අපේ මේ අලුත් ආණ්ඩුව අපේ ජීවිත ඉදිරියට ගෙනියයි කියලා බොහොම සතුටුයි ජීවිතත් එක්ක සෙල්ලම් කරලා තියෙන මේ හොර යක්කු ටික මේ අපේ බදු මුදල් වලින් මේ අරගෙන තියෙන තාම මේ පොඩ්ඩයි ගෙනල්ලා තියෙන්නේ ඇත්තම ආණ්ඩුව පත්තලා ජනාධිපතිනේ පත්තලා තාම දවස් 4යි මේ මුන් හොරා ගාපෝ සියලුම දේවල් ගන්න ඕන සියලුම දේවල් ගන්න ඕන මේ අපේ ළමයින්ට ඉගෙන ගන්න තියෙන සල්ලි මේවා රටේ ආරේ මේ හරිය කිරී තමයි අපි තෝරලා තියෙන්නේ මේ වාහන ගෙන්නකොට මේක තව මදි තව තියෙනවා මේ තව තියෙන වාහන ටික ඔක්කොම ගෙන්නන්න රටේ තියෙන වරු ටික රටේ යවන්න එපා ඒවලුත් ගෙන්නන්න තව තියෙන බඩු ටික ඔක්කොම ගන්න එතකොට තමයි අපි දියුණු වෙන්න පුළුවන් මේ රටේ ඇත්තටම මේ පාලකයෝ බදු මුදල් වලින් මේ කසාකාපු සල්ලි තමයි මේ අපේ පේන්නේ V8 Range Rover ඕන් තරම් කෝටි ගාණක් වටින වාහන. අපේ මිනිස්සු කාර් එකෙන් ත්‍රිවිලර් එකට වැහැන්නා. ත්‍රිවිල් එකෙන් මෝටර් සයිකලෙට වැහැරේ. මෝටර් සයිකලෙන් පුට් සයිකලෙට වැහැරේ. කන්න නැතුව ගියා. මේ වේල් තුනක් කන්න නැතුව ගියා. මේ පාලනය හොඳින් ගෙනියයි කියලා අනුරුමාර දිසානායක අපේ ජනාධිපතිතුමා අපි විශ්වාස කරනවා. ඔක්කොම ලොකු මහත්තුරු ගින්දර කාලා දැන් අඟුරු තමයි දාන්න වෙන්නේ. හරි සතුටුයි. ජය වේවා මේක තමයි වෙන්න ඕන අපි එකෙම පුරුෂ පොට්ටයක් දෙනවා ඇත්තට මේවා දැක්කම හිතට හරි වේදනයි මේ දරුවන්ගේ අනාගත රටක තියෙන අනාගතය මේ විදියට කාබාසිනිය කරලා දැම්ම දාන එක හරිම අපරාධයක් තව ඉදිරියටත් මේ වගේ දේවල් රැස් කරලා ඉවරලා ජනතාවට පෙන්නලා මේවට දැඩි දඬුවම් දෙන්න ඕනි මේගොල්ලන් මේ රට විනාශ කරලා තියෙන මා පුදුම විදියට මාලිමාවට ජය වේවා සොඳුරු මතක සමග සැමදා රසවත් වෙන්න සන් නූඩ්ල්ස් රසව තුන්ටමයි අපි මේ ඉන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට යහබදව තියෙන ගෝල්ෆේස් ඉදිරිපිට තියෙන බාලදක්ෂ මාවත ආසන්නයේ තියෙන වාහන නැවතුම් බලක. හැබැයි මේ වාහන නවත්තන්න ඕනේ නිශ්චිත තැන නෙමෙයි මෙතන. නමුත් දැන් මේ වාහන මෙතන නැවතිලා තියෙන්නේ. නැවතිලා නෙමෙයි ඇත්තට අපේ රටේ ජනාධිපතිරාලස අනුරුද්ධ දිසානායක සහෝදරයා ජනාධිපති වුණාට පස්සේ මේ වාහන මෙතෙන්ට ඇවිල්ලා නවත්තලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මෙතෙක්කල් අපේ රටේ මහජන දේපල පාවිච්චි වෙලා තියෙන හැටි තමයි මේ. මේ තමයි මහජන දේපල පාවිච්චි කරපු හැටි.
අනුර දිසානායක ජනාධිපති නොවුන නම් අදත් මේ වාහන පාරේ දුවනවා. අදත් මේ වාහන පාරේ දුවනවා මහජනතාවගේ තෙල් වලින්, මහජනතාවගේ බදු වලින්, මහජනතාවගේ සල්ලි වලින් මේ වාහන පාරේ දුවන. එනිසා ජනාධිපති කාර්යාලයට අයිති වාහන 833ක් පිළිබඳ තොරතුරු ලේඛනවල තියෙනවා. ඒ වාහන 833න් වාහන 29ක් 2022 වෙනකොටත් අතුරුදහන්. අපි අහනවා මේ රටේ හිටපු ජනාධිපතිවරු රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග මේ අය. මේ අය මේ වාහන ගිලලද ගියේ? වාහන 29ක් නැහැ. තමන්ට වගකීමක් තියෙනවා, තමන්ගේ දූර කාලයේ තියෙන දේපල ජනතාවට බාර දීලා යන්න ඕනේ. වාහන 29ක් නැහැ. දැන් අනුර දිසානායක වැඩ බාර ගන්න දවස් 2යි. අපි මේ දවස් 2ට කියන්නේ වාහන 253ක් ජනාධිපති ලේකම් කාර්යාලයට අයිති වාහන 253ක් පිටදුවනවා. ඒ කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලේ නැත්තම් ජනාධිපති රටේ තියෙන උන වාහන පිට ආයතන වලට දීලා දුවනවා. දැන් ඒවා තමයි මේ දුවගෙන ඇවිල්ලා තැන් තැන් වල නැවතිලා තියෙන. මෙතන විතරක් නෙමෙයි. පදනම් ආයතනේ තව නවත්තලා තියෙනවා. ලක්සල ළඟ නවත්තලා තියෙනවා. දැන් මෙහෙම වාහන නවත්තලා යන්නේ ඇයි? ඒ නිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හැදුවාම රටේ මහජන ධනය නාස්තිය නවතින හැටි වලට එක උදාහරණයක් මේක. එක සාක්ෂියක් මේක. එනිසා අද මේ වාහන මෙතෙන්ට ඇවිල්ලා නවතින්නේ වංචාව දෝෂණේ වගේම මේ නාස්තියත් නවතිනවා කියනවට සාක්ෂි තමයි මේ ජනතාවගේ ධනය. එනිසා මේවා මෙහෙම නැවතිලා ගියාට මේවා මෙහෙම නවත්තපු එකට අදාළව මේවා පාවිච්චි කරපු මිනිස්සු මේවා පාවිච්චි කරපු මිනිස්සු විතරක් නෙමෙයි මේවට අදාළ වග කියන පුද්ගලයෝ ඉන්නවා. ඒ මොකද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාහන නිකුත් කරපු පුද්ගලයෝ ඉන්නවා. ඒ නිසා අපි නිලධාරීන්ට කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජොබ් එක කරලා ඇති. නිලධාරීන් තමන්ගේ ජොබ් එක කරා නම් දැන් මේ වාහන වගකීම් විරහිතව මෙතන ගෙනත් දාලා තියෙනවා. ඒතර මේ වාහන වගකීම් විරහිතව ගෙනත් දාලා තියෙනවා. මේ වගකීම් විරහිතව ගෙනත් දාපු අය වාහන බාර දීපු අයගේ විස්තර අපි දැන් ඉල්ලලා තියෙනවා. ඒ වාහන බාර දුන්නේ කාටද? ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහනයක් දුන්නාම ඒක දුන්නේ හිටපු ජනාධිපතිවරයෙකුටද? ඒක දුන්නේ ඇමතිවරයෙකුටද? ඒක දුන්නේ ජනාධිපතිගේ බිරිඳකටද? ඒක ජනාධිපතිගේ උපදේශකයෙකුටද? ඒක ජනාධිපතිගේ නැත්තම් තව නිලධාරියෙකුටද? ගෙදර වැඩ කරන කෙනෙකුටද? රියදුරෙකුටද? කාටද කියලා කියන්න එපැයි. ඒ නිසා අපි මේ පටන් ගත්ත විතරයි. පෙරේද ජනාධිපතිලා දියුරුම් දුන්නා. ඊ ඇමති මණ්ඩලයේ දියුරුම් දුන්නා. ඔබට පේනනම් ඇති රටේ ජනතාවට අපි කියනවා මේ රටේ මහජන දේපල නාස්ති කරපු මිනිස්සු තමයි මේ. දැන් කඳවුරු බඳිනවා. දැන් සන්ධානගත වෙන මොකටද? ආපහු මේ වගේ හොරා කන්න, නාස්ති කරන්න, මහජන ධනය විනාශ කරන්න සන්ධානගත වෙනවා. එසා පාර්ලිමේන්තු මැතිවරණේ තියෙන නොවැම්බර් 14. එසා මේ මැතිවරණේ වෙනකොට තව බොහෝ දේවල් හෙළිදරව්වේ. මහ බැංකු බැඳුම් කර වංචාවේ ඉඳන්, පාස්කු ප්‍රහාරයේ ඉඳන්, බාර් ලයිසන් දීපුවා ඉඳන් දැන් ලිස්ට් එක එනවා අපි ළඟට. මිලියන 300,000 බාර් ලයිසන් විකුණපු ඉඳන් රනිල් වික්‍රමසිංහලා සජිත් ප්‍රේමදාසලා එකතුලා කට්ටිය විකුණපු අපි ගාව විස්තර තියෙනවා දැන්. ඒ නිසා අද මේ කියන්නේ මේ නවත්තලා ගිය වාහන මේ රටේ ජනතාවගේ දේපල. ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතාව පිළිබඳ එක සාක්ෂියක් තමයි ඔබ මේ දකින්නේ. ඒ නිසා මේවට අදාළ විධිමත් පරීක්ෂණ පවත්වනවා. දහසක් බටු රැකියා සිහින සැබෑ කළ කැලණිය මාන් ඉන්ටර්නැෂනල් වෙතින් සුන්දර ලිතුවේනියාවේ සහ තුර්කි රාජ්‍යයේ සුවිශේෂී රැකියා අභ්‍යර්ථ රැසක්. ඒ විතරක් නෙමෙයි මේ වාහන ටික අපි හොයලා ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක ජනාධිපතිවරයා අනුරසනායක සහෝදරයා මේ වෙනකොට කියලා තියෙනවා මොකද්ද කරන්න කියලා. ඒවට අදාළ අපි කටයුතු කරනවා. හැබැයි මේ අවභාවිතාවට අදාළ මෙවැනි වගකීම් විරහිත වැඩ කිරීමට අදාළ ඒ පුද්ගලයන් කවුද කියලා අපිට රටට හෙළිදරව් කරනවා. ඒසා නිලධාරීන්ගේ වගකීම තමයි මේ කටයුත්ත කරන්න. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ලේකම්වරයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට උදව් කරන එක. මොකද හිටපු අය දන්නවා මේ වාහන අරන් ගියේ කවුද, පාවිච්චි කරේ කවුද, මෙම මග දාලා හැංගිලා යන්නේ ඇයි? අයිති නැති දේවල් පාවිච්චි කරපුවාම තමයි මෙහෙම කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිවරයාට දුන්නේවා ජනාධිපතිවරයා පාවිච්චි නොකර ජනාධිපතිවරයාට දීපුවා වෙන අයට පාවිච්චි කරන්න දුන්නාම මෙහෙම කරන්න වෙන්නේ. ඒ නිසා වාහන 253ක් ජනාධිපති කාර්යාලයේ තියෙන වාහන 253ක් පිටාය පාවිච්චි කරනවා. ඒවා තමයි මේ තැන් තැන් වල නවත්තලා යන්නේ. ඒ නිසා අපි මේ වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට කියලා තියෙනවා අදාළ තොරතුරු වගකීම් පුද්ගලයන් සමග ලබා ගන්න. ඉදිරියේදී ආයත අදාළව නීතිය ක්‍රියාත්මක කරන කටයුතු කරනවා මෙම වාහනවල අයිතිය තියෙන ජනාධිපති ලේකම් කාර්යාලයට. ඒ නිසා ඒවට අදාළව ගන්නා වූ ඉදිරි ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා අනුරසනායක සහෝදරයා මේ වෙනකොට කියලා තියෙනවා.
ඒ අනුව මේ වාහන ජනතාවට අයිති දේවල් ඒවා ජනතාවට නැවත ලබා දෙන්න අපි ඉදිරියට කටයුතු කරනවා.